શું બતાવો સર? ઓ બસ આઈ મેટર મગે નામ સંદુમ પ્રનાંદુ મામ વેડ કરાને કેલની વિશ્વવિદ્યાલય તોરતુરુ સહ સન્નિધિ તાક્ષણ મધ્યસ્થાને અદા અપી ઓબટ કરાન બલાપોરોત્તુ વેન્ને દુરસા અધ્યાપન મધ્ય દુરસા અખંડ અધ્યાપન મધ્યસ્થાને COMP 1014 કેન પરિગણક સાક્ષરતા પાઠમાલાવે પરિગણક સાક્ષરતા માળખાને માઇક્રોસોફ્ટ પાવરપોઈન્ટ 2010 કેન સોફ્ટવેર એક ગેન પ્રાયોગિક દનમક ઓબહટ લબા દીમટ મે તિયન્ને માઇક્રોસોફ્ટ 10 પાવરપોઈન્ટ 2010 મે ટીક તમા આપિટ કરන්න તિયન્ને ચરો ઓલા દેખાલા હતી મેન્ને મે વાગે કોડક મેકટ કિયન કોડક કેરોસલ સ્લાઇડ પ્રોજેક્ટ એક ગિય મે સમયટ ઓલા ફિલ્મ વલ દેખાલા હતી ઓલાગે તાત્તલા અમ્મલાગેન અહલા બલන්න મે નતમ ફિલ્મ પારના ફિલ્મ વલ એમ මේ වගේ ස්ලයිඩ්ස් ගොඩක් තියෙනවා උඩ ස්ලයිඩ්ස් ගොඩක් තියෙනවා එතකොට අපිට ඒක මේ වගේ එක එක ස්ලයිඩ්ස් 100ක් 200ක් හදලා තියෙනවා අපිට ඒක ප්‍රොජෙක්ට් කරගන්න පුළුවන් ඒ ස්ලයිඩ්ස් වල තියෙන එක ලොකු කරලා විශාල කරලා ඔඩියන්ස් එකට ලබා දෙන්න පුළුවන් ප්‍රොජෙක්ටරය ෆිල්ම් වල ෆිල්ම් හෝල් වල තියෙන ඒ වගේ තමයි මේ වගේ මේකට කියන පොඩි ස්ලයිඩ් ප්‍රොජෙක්ටරය. දැන් තියෙන ප්‍රොජෙක්ටර්ස් ඇවිල්ලා මෙන්න මේ වගේ ඉතින් වයර්ලස් ඒවත් තියෙනවා බ්ලූටූත් සපෝට් කරන. දැන් මේකේ ස්ලයිඩ්ස් නැහැ. ස්ලයිඩ්ස් නැහැ මේවත්. මේකේ ස්ලයිඩ්ස් නැහැ. හැබැයි අපි මේ ස්ලයිඩ්ස් එක හදා ගන්නවා. මේ ස්ලයිඩ්ස් හදන එක තමයි අද අපි ඉගෙන ගන්න. ස්ලයිඩ් එක කොහොමද හදාගන්නේ? එතකොට මේ Microsoft Office පැකේජ් එකේ තියෙන ඔයාලා දන්න වර්ඩ් දන්න එක්සෙල් දන්න ඒ වගේ අපිට මොනහරි දෙයක් ප්‍රසන්ටේෂන් නැහැ. එහෙම නැත්නම් ප්‍රදර්ශකයක් කියන ප්‍රදර්ශකයක් සාදා ගන්න අපිට උදව් වෙන සොෆ්ට්වෙයාර් එක තමයි Microsoft ලගේ තියෙන මේ PowerPoint කියන. ඉතින් මේ වගේ ප්‍රදර්ශකයක්. එහෙම නැත්නම් කියන ප්‍රසන්ටේෂන් නැහැ කියලා. ඒ ප්‍රසන්ටේෂන් නැහැ ඔයාලට ඕනම වෙලාවක ඕනම තැනකදී හදා ගන්න අවස්ථාවක් පරණගින්න පුළුවන්. දැන් ඔය ඉස්කෝල යනවා කියලා ඉස්කෝල යන කෙනෙක්ට නම් මොන හරි ප්‍රසන්ටේෂන් එක හදාගෙන එන්න කියනවා මොන හරි ප්‍රසන්ට් කරන්න. එතකොට ඔයාලට ඒක ඉස්කෝලේදී අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කෝලේ ඉඳලා ඔයා විශ්වවිද්‍යාලයට යනවනේ විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු කරද්දී මොන හරි ඇසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න පුළුවන්. ඒ වගේ මොන හරි ප්‍රොජෙක්ට් වර්ක් එකක් දෙනවනම් අපිට ප්‍රසන්ටේෂන් එකක් විදිහට තමයි ඒක අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි ජොබ් ඉන්ටර්විව් එකට යනවනේ ජොබ් එකක් කරන්න මොන හරි ඉන්ටර්විව් එකට යනවනම් සමහරට කියන ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා ප්‍රසන්ට් කරන්න කියනවා. එතකොට ඒකටත් අපිට අවශ්‍ය වෙනවා මොන හරි ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න. එහෙම නැත්නම් තමන් වැඩ කරන තැන ජොබ් එක කරන තැන කම්පැනි මොන හරි ප්‍රසන්ටේෂන් එකක් හදන්න කිව්වොත් එහෙම report එකක් හදලා Excel එතකොට sorry Word ඒවා ටික දාලා වින්තූරු දාලා මොන හරි report එකක් හදාගන්න ඕන ඕන වෙනවා අපිට මේ ප්‍රසන්ටේෂන් කියන සොෆ්ට්වෙයාර් ගැන ඉගෙන ගන්නම ඕන වෙනවා. Word Excel නැති වුණා මේ ප්‍රසන්ටේෂන් එක හදන්න ඕන වෙනවා ඔයාලට කොයිම වෙලාවකදී හරි. ඉතින් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් ඒක කරන්න Microsoft PowerPoint කියන කෙනේ history එක ගත්තොත් මේ Office package එකේ මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. 87 ඉඳලා ප්‍රසන්ටේෂන් තිබ්බා ඔෆිස් පැකේජ් එක තිබ්බා. එතකොට දැන් 2010 තියෙනවා 13 16 19. දැන් අලුතින්ම තියෙන 2019. ඒත් ඔයාලට කරන්න තියෙන්නේ මේ 2010 කියන පැකේජ් එක වර්ෂන් එක Microsoft 2010. එතකොට 2010 13 16 19 පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඔය 2007 2005 ඒ වගේ වර්ෂන්ස් වල තමයි ගොඩක් වෙනස් මේ මේ
වෙනස්කම් තිබ්බේ මේ 2010න් පස්සේ තියෙන වර්ෂන්ස් වල පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. දැන් මේ 2019 තියෙන. ඒතොර මම අද මේ කරන්නේ 2010 නෙමෙයි, මම කරන්නේ මේ Microsoft Office 365 කියන පැකේජ් එක තමයි. ඒකේ තියෙන ඔෆිස් ප්‍රසන්ටේෂන් එක තමයි මම කරන්න ඉන්නේ. දැන් කියන්නේ ඒක Microsoft 365 කියලා. එන Microsoft අපිට මෙතන ටයිප් කරන්න පුළුවන් Google ගිහිල්ලා Office 365. එහෙම වුණාම අපිට මේ office.com page එක එනවා. ඒ page එක ක්ලික් කරපුවාම ඔයාලට sign in වෙන්න පුළුවන්. ඔයාලගේ user account එක නැත්නම් user account එක create කරගන්න පුළුවන්. අලුත්ෙන් user account එක create කරගෙන තමයි ඔයා මේකට sign in වෙන්න ඕනේ. එතකොට මම create කරගත්තු එකෙන් log වුණාම මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට ඉස්සල්ලාම එන්නේ. එතකොට මෙතන Word, Excel, PowerPoint. Word, Excel, PowerPoint තියෙනවා. එතකොට PowerPoint ඕන නම් මම PowerPoint කරන්න යන්න පුළුවන්. එතකොට මේ වගේ තමයි එන්නේ. Blank presentation එකක් එන්නේ. Other files මෙතන තියෙනවා. එතකොට මෙතන templates තියෙනවා. එක එක templates ගන්න පුළුවන්. හදපු ඒවා ගන්න පුළුවන්. එයාල හදලා තියෙන ඒවා මෝ ටීම්ස් ගිහලා තව ඒවා ගත්ත හැකි. තොර මේ බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් එක ක්ලික් කරුවොත් මම මේක මේ PowerPoint ඇතුළට මෙහෙම එන්ටර් වෙන්න පුළුවන්. තොර මේකෙත් මෙතන දකුණු පැත්තේ යට තියෙන switch ribbons කියන එක ක්ලික් කරගොවම මේ ribbon එක අපිට එන්ටර් වෙනවා. තොර මේ තියෙන online version එක. මේ තියෙන online version එක. ඔන්ලයින් විදියට කරනවා නම් PowerPoint. එතකොට මම මේක ඔන්ලයින් කරන්න යන්නේ නැහැ. මට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ කම්පියුටරේට. එතකොට මේ ඇතුලේ home කියන බටන් එක ක්ලික් වුණාම බලන්න ඔයාලගේ home එක ක්ලික් කරගත්තාම මේ දකුණු පැත්තේ එනවා install office කියලා. ඉතින් ඔයාට ඔයාගේ කම්පියුටරේට මේ office කියන package එක app pack විදියට install කරගන්න පුළුවන්. එතකොට ලේසි. එතකොට හැමතිස්සෙම අපිට ඉන්ටර්නෙට් එකට යන්න ඕනේ. මේක ඩවුන්ලෝඩ් කරගෙන යූස් කරන්න පුළුවන්. එතකොට එහෙම කරගත්ත එක තමයි මම යන්න හදන්නේ. මම දැන් මේක මිනිමයිස් කරලා එතකොට අපි මේ ඩෙස්ක්ටොප් එක තියෙනවා. මෙතනින් මම ටයිප් කරනවා මේ Windows බටන් එකට start බටන් එකට එහා පැත්තෙන් PowerPoint කියලා ටයිප් කරනවා. එහෙම ටයිප් කරුවා මේ වගේ PowerPoint app එක එනවා. මේ app එක ක්ලික් කරන්න තියෙනවා. එහෙම ක්ලික් කරගත්තාම ඔයාලට මේ විදිහට screen එක එනවා. blank presentation එකක් එනවා. ඒ වගේම PowerPoint මේ software එක ගැන පොඩි අඳින්නීමක් මෙතන තියෙනවා. ඒක බලන්න පුළුවන්. welcome to PowerPoint. ඒක මම කරන්න යන්නේ. ඒ වගේම මෙතන අපිට හදපු slides presentations තියෙනවා. ඒ වගේ එකක් අරගෙන අපිට ඒ template එකක් අරගෙන හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන more presentation ගිහිල්ලා අපිට ගන්නත් පුළුවන් තව presentation. ඒකට මම එහෙම කරන්න යන්නේ නැහැ. මම ගන්න මෙතන blank presentation එක click කර. තොර මේ තියෙන්නේ මගේ app එක. sorry මගේ මේ Camtasia එකේ presentation එක කොපමුණා මම close කරනවා. එතනින් file ගිහිල්ලා අපි blank presentation එක click කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තමයි open වෙන්නේ. එතකොට බලන්න මම online version එකක් පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ online version එක. එතකොට මේ යට තියෙන්නේ මගේ මේ දෙකම බොහෝ දුරට සමානයි. ඔක්කොම සමානයි. ඒකින්ද ඔන්ලයින් කෙරුවා අපි ඩවුන්ලෝඩ් කරගත්තු එක කෙරුවා කියලා ලොකු වෙනසක් නැහැ. එහෙනම් මම ඩවුන්ලෝඩ් කරගත්තු එකෙන්ම කරන්න යනවා. එතකොට මේ විදිහට තමයි අපි Microsoft PowerPoint කියන software එක load වෙන්නේ. blank presentation එක ප්‍රදර්ශකයක් මම හදන්න යන්නේ මේ විදිහට. එතකොට මේකෙත් බලන්න
ඔයාට දකුණු පැත්තේ උඩ තියෙනවා අර විදිහටම අපිට රිබන් එක මේ ඇවිල්ලා තියෙන මෙන්න මේකට අපි කියනවා රිබන් එක කියලා. ඒතකොට මේ එන්නේ ඔක්කොම ටැබ්ස් විදිහට එන්නේ ෆයිල් හෝම් හෝම් ටැබ් එකට අදාළ එක එක ගෲප්ස් විදිහට කඩලා තියෙනවා. මේ එක ගෲප් එක ෆෝන් කියන්නේ එක ගෲප් එක පැරග්‍රාෆ් කියන්නේ එක ගෲප් එක. ඒ විදිහට මේ එන එකට අපිට කියනවා රිබන් එක කියලා. ඒ වගේ හැම එක ඉන්සර්ට් එකට යන්න ඕන අපිට ඉන්සර්ට් එකේ රිබන් එක ඉන්සර්ට් රිබන් එක එනවා. ඉන්සර්ට් එකට අදාළ තියෙන රිබන් එක මේ විදිහට ගෲප්ස් කඩලා තමයි තියෙන්නේ. ඒතකොට ඒ වලත් ඒ රිබන් එකෙත් එක එක ගෲප්ස් තියෙනවා. කියන්නේ සෙක්ෂන්ස් තියෙනවා. ඒතකොට මේ රිබන් එක අපිට පුළුවන් හයිඩ් කරන්නත් පුළුවන්. රිබන් එක අයින් කරන්නත් පුළුවන්. ඒ මොනවාද අපි රිබන් එක දාගන්නම. ඔතන ලේසි අපිට රිබන් එක තියලා වැඩ ගන්න. ඊට මේකේ ෆයිල් මෙනු එකට ගියාම ෆයිල් එක සේව් කරන්න ඒ සම්බන්ධ දේවල් එනවා. ඊට මම ඉස්සෙල්ලාම සේව් කරලා පටන් ගන්නවා. ෆයිල් මම මේක සේව් කරලා ඉන්නවා. දැන් අපිට කරන් ගියා කියලා. ඔන්න මේක UPS නැති හින්දා ඔයාලට මේක නැති වෙන්න පුළුවන්. එවනම් මම මේක සේව් කරලා ඉන්නවා. ෆයිල් සේව් කියන එකේ තමයි ඒක සේව් කරන්න පුළුවන්. ඒක අහනවා කොහෙද සේව් කරන්න කියලා. ඔයාගේ OneDrive එකේ සේව් කරනවද? OneDrive කියලා කියන්නේ ඔයාගේ cloud storage එකේ සේව් කරනවද? එහෙම නැත්නම් මෙයාගේ computer එකේ සේව් කරනවා. මම this PC කියන එක select කරලා මම මේ computer එකේ තමයි සේව් කරන්න යන්නේ. එතකොට එක්ස්ටෙන්ෂන් එක තියෙන්නේ PowerPoint වල PPTX කියලා. 2003 5 වගේ version වල තමයි PPT තිබ්බේ. දැන් තියෙන්නේ PPTX කියලා තියෙන්නේ. එතකොට browse ගිහිල්ලා මම documents වල මට පුළුවන් මම CDCE com 1014 කියලා folder එකක් හදලා ඒක ඇතුළේ තමයි මම දැන් කැමති නම මෙතනට දෙන්නු. COMB1014 කියලා අපේ course code එක දෙන්න. ඊළඟ මට save කියන button එක click කරන්න පුළුවන්. එතකොට මේක save වෙනවා. ෆයිල් එක save වුණා කියලා මෙතන වැටෙනවා. මෙතන උඩ මේකට අපි කියන title bar එක. මේ title bar එකේ ඒක display වෙනවා. તો ෆයිල් කියන එකේ ඒ ටික තමයි තියෙන්නේ. ඒතකොට මේ info ගිහිල්ලා අපිට file කියන වෙන එක info ගිහිල්ලා බලන්න පුළුවන්. කවුද මේක author? ඔයාගේ නම එනවා. presentation එක PowerPoint presentation එක කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙන account කියන version එකට ගියහම ඒතකොට ඔයාලට පේනවා මෙතන account මේ account එක ආයතන ආයිති කියලා එන user information එක එනවා account එක මගේ ඊමේල් එකේ යනවා සඳුන් වෙන ඇන්ඩෝ මෙතනදී. එතකොට මේ මොකද්ද version එක කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන මෙතන Microsoft 365 apps for enterprise. ඒකට download කරගත්තොත් මෙතන enterprise කියන එකක් එන්නේ නැහැ. මොකද මේක අපේ මුළු university එකම තියෙන හින්දා මේ Office 365 version එක මෙතන තියෙනවා. එතකොට මේ විදිහට account section එකේ අපිට මේ දේවල් බලා ගන්න පුළුවන්. මොකක්ද වර්ෂන් එක මේන්ලි වර්ෂන් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන මේ 365 apps වල තියෙන අඩංගු වෙන word excel ඒවා ටිකක් තියෙන බලා ගන්න පුළුවන්. outlook තියෙනවා email එක. එතකොට OneNote publisher access skype මේ ටික තියෙනවා. එතන මේම තමයි එන්නේ. මම මෙතන මේක අයින් කරනවා. එතන මේ බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් එක තමයි මම දැන් හදන්න යන්නේ. හෝම් ඉන්සර්ට් ඩිසයින් ට්‍රාන්සිෂන් මේ වර්ඩ් වලට අමතරව මේකේ මේ සොෆ්ට්වෙයාර් එකට අදාළ වෙනම මෙනුස් තියෙනවා. ඩිසයින් න වර්ඩ් එක තිබ්බනේ ට්‍රාන්සිෂන් මේ අලුත් එක. ට්‍රාන්සිෂන් කියන එක animate කරන්න කොහොමද අපි animations දාගන්න. ඒ වගේම මේ අපි හදපු slides ටික present කරන්න කොහොමද slide show එකේ. ඒ වගේ තියෙනවා. හරි අපි home එකට ගිහිල්ලා
click to add title. දැන් මේ වගේ මේ blank එකක් තමයි එන්නේ. blank slide එක. මේ slides ගොඩක් එකතු වෙලා slides කිහිපයක් එකතු වෙලා තමයි presentation එක හැදෙන්නේ. හරි, එතකොට මේ තියෙන්නේ අපේ home tab එක. home tab එකේ පළවෙනිම සුපුරුදු විදිහටම අපේ clipboard එක එනවා. මොන හරි දෙයක් cut copy කරගන්න, cut කරගන්න, copy කරගන්න, paste කරගන්න, allow ගන්න. ඒ ටික තියෙන්නේ මේ clipboard කියන group එකේ තමයි තියෙන්නේ. එතකොට මේකේ අපිට මේ clipboard එකේ දකුණු පැත්තේ තියෙනවා මේකට අපි කියන launch button එක. launch button එක click කරලා මේකේ නැති දේවල් අපිට clipboard එක බලා ගන්න පුළුවන්. පස්සේ මේ අලුත් group එක තමයි මේ දෙන slides කියන එක. slides අපිට අලුත් slide එක, මේ new slide කියන එකේ අපිට අලුත් slide එක ගන්න පුළුවන් අපේ presentation එක. අලුත් slide එක. එතකොට ඒ අලුත් slide new slide කියන එක යටින් තියෙන පොඩි ඊතලයක් නේ, යටට ඊතලයක් තියෙනවනේ. ඒ drop down එකක් එනවා new slide. ඒක click කරපුවාම මෙතනින් ඔයාලට හම්බ වෙනවා එක එක පොඩි slide templates ටික. මේ තියෙන title slide එක. title එක විතරක් දානවා නම් අපිට මේ slide එක click කරන්න පුළුවන්. එතකොට මේ වගේ slide එක add උන. මොන මොන මේ slide එක ඕන delete කරන්න පුළුවන්. delete ඒ අපිට අවශ්‍ය කරන slide එක click select කරලා delete key එක press කරුවොත් delete වෙන. එතකොට මේ දින් title slide එක. තුන් බලන්න මේකේ title එකක් දාන්න එනවා මෙතනට. subtitle එකක් දාන්න එනවා. මෙතන title එකක් දාන්න පුළුවන්, subtitle එකක් දාන්න. එතකොට පළවෙනිින් වෙන slide එක සමාන සාමාන්‍ය blank page එකුණත් title slide. එතකොට මෙතනට මට පුළුවන් click to add title. මෙතනට ගිහලා මට click කරන්න පුළුවන් title එක දාන්න පුළුවන්. මම දැන් type කරන CDCE University of Kalanidhi. පස්සේ subtitle එකක් දාන්න පුළුවන්. එතන add to subtitle. click to subtitle. දානවා com E1014 computer literacy. දැන් අපි title එක slide එක දැම්. ආය පුළුවන් මට ෆයිල් ගිහිල්ලා සේව් කියන එක ක්ලික් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලගේ වම් පැත්තේ උඩම තියෙනවා මෙතන මේ උඩම ටයිටල් බා එකේ වමට වෙන්න ක්වික් ඇක්සස් ටූල් බා එක තියෙනවා. ඒකේ සේව් කියන ෆන්ක්ෂන් එක තියෙනවා. ඊට අමතරව අන්ඩු රීඩු කියන ඒවා ඇඩ් වෙලා තියෙනවා. ඔටෝමැටිකලි සේව් තියෙනවා. ස්ටාර්ට් ෆ්‍රොම් බිගිනින් තියෙනවා. ඒ වගේ නැති දේවල් මෙතන ක්වික් හැමතිස්සෙම අපිට යූස් වෙන කමාන්ඩ්ස් ටික තමයි තියෙන්නේ මෙතන. මේ වගේ අපිට තව එකක් ඇඩ් කරගන්න ඕන නම් new කියන එකත් ඕන නම් මෙතන දාගන්න පුළුවන්. එතකොට ඒක new එක එනවා. ඒ වගේ මෙතන new මෙතන නැති කමාන්ඩ්ස් දාගන්න ඕන නම් more commands ගිහිල්ලා more commands ගිහිල්ලා අපිට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඕන තරම් commands තියෙනවා. දැන් මම දැන් spellings ඕන කියන මට spellings ඕන නම් spellings කියන එකට ගිහිල්ලා මේක ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඒක ඕකේ කරපුවාම මෙතනට spellings කියන එක එනවා. එතකොට ඔක ඕන නම් spellings මෙතනින් ඕනේ නැත්නම් මට මේක අයින් කරන්නත් පුළුවන්. ඒක. එතකොට මෙතන save කියන බටන් එක ක්ලික් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් control s. මම නම් සාමාන්‍යයෙන් shortcut තමයි යූස් කරන්නේ. එහෙනම් control එකයි වම් මත අපිට යූස් කරන්න පුළුවන් control එකයි s. save කරන එකට. එතකොට මේ පළවෙනි slide එක දැන් අපි create කරමු. දැන් බලමු මේ presentation එකට තව slide එකක් කොහොමද add කරගන්නේ. slide එකක් දාන්න. අලුත් slide එකක් දාගන්න. මේ presentation එකටම දැන් මට දැන් slides 25ක් 30ක් වෙන්න පුළුවන්. සමහර slides 100ක් තියෙන්නත් පුළුවන්. ඒ වගේ ඕන තරම් තියෙන්න පුළුවන්. අලුත් slide එකක් දාන්න. එහෙමනම් යන්නේ අපි ඉස්සෙල්ලා මොකද්ද? මේ slide කියන home එකේ slide කියන section එකට ගිහිල්ලා new slide එක down arrow
ඩවන් ඇරෝ ක්ලික් කරන්න. එතකොට අහන මුලින්ම දැම්මේ ටයිටල් ස්ලයිඩ් එක. දෙවෙනිට තියෙන්නේ ටයිටල් ඇන් කන්ටෙන්ට් ස්ලයිඩ්. ඒක ක්ලික් කරන්න. එතකොට එකට පස්සේ දෙක. පළවෙනි ස්ලයිඩ් එකට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ. මෙතන ටයිටල් එකකුත් දාන්න පුළුවන්. කන්ටෙන්ට් එකකුත් දාන්න පුළුවන්. කන්ටෙන්ට් එකක් කියලා කියන්නේ සමහර විට මොන හරි ඔබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එක. මෙතන ඔබ්ජෙක්ට්ස් ගොඩක් තියෙනවා. මුලින්ම තියෙනවා අපිට මේක ළඟට ගෙනිච්චාම මොකද්ද කියන එක එනවා. ටේබල් එක. ඊට පස්සේ චාට් එකක්. ඊට පස්සේ ස්මාර්ට් ආර්ට් එකක්. එහෙම නැත්නම් මොනවා 3D මොඩල් එකක්. එහෙම නැත්නම් ඉන්සර්ට් පික්චර් පින්තූරයක් දාන්න පුළුවන්. ස්ටොක් ඉමේජ් එක කොහේ හරි අපිට නෙට් එකෙන් හරි කොහෙන් හරි ගන්න පුළුවන් ඉමේජ් එක. එහෙම නැත්නම් වීඩියෝ එක. එහෙම නැත්නම් අයිකෝන් එක. ඒ වගේ මෙතනට අපිට දාන්න පුළුවන් ඕන එක. එහෙනම් මම ටයිටල් එක ඇඩ් කරලා ඉන්න. කම්පියුටර් ලිටරසි කෝස් කිය. මම මෙතන දැන් ටයිටල් එක ඇඩ් කරනවා. මම ඊළඟට ඇඩ් කරනවා ක්ලික් ටු ඇඩ් ටෙක්ස්ට්. මට ක්ලික් කරුවොත් මොන හරි ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. මම මෙතන දානවා සිම්පල් මයික් ප්‍රෝ සොෆ්ට් වර්ඩ්. ඔයගෙම ටයිප් කර ගන්නවා. තොන මේ විදිහට මම ටයිප් කරගත්ත කෝස් කන්ටෙන්ට් එක. දැන් තව එතකොට මේක බුලට් එකක් විදිහට ඔටෝමැටිකලි බුලට් එකක් විදිහට තමයි එන්නේ. මෙතන බලන්න මේ බුලට් අපිට කැමති එකක් දාගන්න පුළුවන්. සිලෙක්ට් කරලා කැමති බුලට් එකක් අපිට දාගන්න පුළුවන් වර්ඩ් වල වගේ. මෙතන මොනවද ඉන්සර්ට් කරන්න ඕන නම් කැමති තැනකට ගිහිල්ලා එන්ටර් කරලා අපිට ඉන්ට්‍රොඩක්ෂන් කියලා දාගන්නත් පුළුවන්. හරි, එතකොට මම දෙවෙනි ස්ලයිඩ් එක හදාගත්තා. තව අපි ස්ලයිඩ් එකක් දාමු ඉමේජ් එක කොහොමද දාන්නේ කියලා බලන්න. එහෙනම් හෝම් කියන ටැග් එකේ new මම ගන්නවා two content. මේක ගන්න. දැන් title content දෙක contents දෙකක් දාන්න අපි ගමු. හරි, මෙතනට type කරනවා මම ms office 365. එතෙන්ට අපිට දෙන්න පුළුවන් word excel powerpoint access. දැන් මම මෙතන දෙන මොන හරි image එක මම මේක ඕන මෙතන ඇදලා හදා ගන්න පුළුවන් drag කරලා. මෙතන තමයි image එකක් දෙන්න පුළුවන් මට. image එකක් දෙන්න පුළුවන්. මේ තියෙන image එක නම් image එක word table එක ඔය විදිහට අපිට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනද අපිට මෙතනට වෙන දෙයක් ඕන නම් දාගන්නත් පුළුවන්. මම මෙතනට දැන් image එකක් දෙන්නම්. මෙතන image එක click කරලා මම ගන්න image එක මේ ඉමේජ් එක ගන්න පුළුවන්. දැන් මම ස්ලයිඩ්ස් උනත් දාගත්තා. දැන් බලමු තව ස්ලයිඩ් එකක් දාගන්න. උතන මෙතන ඔන්න ටයිටල් එක විතරක් ගන්න ඕන නම් මට ටයිටල් එක විතරක් ගන්නත් පුළුවන්. ඒ වගේ මෙතන content with caption ඒ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට පුළුවන් මුකුත්ම නැති blank slide එකක් ගන්න. ඒක තමයි ඕන වෙන්නේ අපිට blank slide. එවන මේ blank slide එක click කරන්න. එතකොට මුකුත්ම නැති slide එකක් එනවා. මේකේ අපිට ඕන දෙයක් අපිට
දාගන්න පුළුවන්, හදාගන්න පුළුවන්. හරි. එතකොට මේ ස්ලයිඩ්ස් කියන ගෲප් එකේ තන මෙතන ලොන්ච් බටන් එකක් නැහැ. මොකද මේ මේ පහ විතරයි තියෙන්නේ. ඒක නිසා ලොන්ච් බටන් එකක් ඒකේ නැහැ. දැන් මේ ෆොන්ට් කියන ගෲප් එකක් ගත්තාම ඒකේ ලොන්ච් බටන් එකක් තියෙනවා. ඒ මෙතනට තියෙන දේවල් වලට අමතරව තව දේවල් තියෙන හින්දා. හැබැයි ඒක මේ බලන්න මේක ඇෂ් කලර් වෙලා තියෙන්නේ. ඇෂ් කලර් වෙලා තියෙන්නේ. ඒක අපිට ඇක්සස් කරන්න බෑ. මේක නම් අපිට මේ බ්ලැක් කලර් එකකින් තියෙන හින්දා මේක නම් ඇක්සස් කරගන්න පුළුවන්. මේක ඇක්සස් කරන්න බෑ. මේකත් බෑ. පැරග්‍රාෆ් එකත් බෑ. ඒක ඇක්සස් කරන්න බැරි. අපි මුකුත් තාම සිලෙක්ට් කරලා නැති හින්දා. එහෙනම් බලමු. පළවෙනි ස්ලයිඩ් එකට මම යනවා. එතකොට පළවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා තාම මේක ඇක්ටිව් වුන්නේ නැහැ. ෆොන්ට් එක ෆොන්ට් කියන ගෲප් එක ඇක්ටිව් වුන්නේ නැහැ. හරි. ෆොන්ට් කියන එක ඇක්ටිව් වුන්නේ නැහැ. එහෙමනම් කරන්න ඕන අපි කැමති ටෙක්ස්ට් එකක් මම මෙතනින් සිලෙක්ට් කරන්න. කැමති එකක් සිලෙක්ට් කරනවා. ඒක එහෙම සිලෙක්ට් වුණාම බලන්න මෙතන ඔයාලට මේක ඇක්ටිව් වෙලා එනවා. මේ ෆොන්ට් එක ඇක්ටිව් වෙලා එනවා. එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නේ මෙතන අපිට කැමති මම CDC මේක විතරක් සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ෆොන්ට් වර්ගය මට වෙනස් කරන්න ඕන. අහරෝනි. එතකොට ෆොන්ට් වර්ගය මේක වෙනස් වුණා. එතකොට CDC කියන එක වෙනස් වුණා. ඒ වගේ ෆොන්ට් සයිස් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. කැමති තැනකට ගියාම මේක පොඩි වෙනවා. ඒ වගේ මේක යහ පැත්තේ තියෙනවා. මම මේක සිලෙක්ට් කරලා පොඩි වැඩි අඩු වැඩි පොඩි කරගෙන ඉන්ක්‍රීස් කරගන්න පුළුවන්. ඒ වගේම ඩික්‍රීස් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අපිට සිලෙක්ට් කරගත්තාම ඒකත් හරි. ඊපස්සේ බෝල් තියෙනවා. බෝල් කරගන්න පුළුවන්. ඉටැලික් කරගන්න ඒවා. ඉටැලික් අන්ඩර්ලයින් කරනවා නම් අන්ඩර්ලයින් කරන්න. ඒ විදිහට. එහෙම නැත්තම් මේක සිලෙක්ට් කරලා දැන් තියෙනවා ටෙක්ස්ට් ෂැඩෝ. ෂැඩෝ එකක් දෙන්න පුළුවන්. නැත්තම් මෙතනින් කලර් එකක් දෙන්න පුළුවන්. කලර් කැමති කලර් එකක් කැම්ති ෆොන්ට් එකට අපිට දෙන්න වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම බෑක්ග්‍රවුන්ඩ් එක හයිලයිට් කරලා දාන්න පුළුවන්. ඔය වගේ අපිට ෆෝමැටින් ෆොන්ට් කියන සෙක්ෂන් එකේ තමයි අපිට ෆෝමැටින් ටික තියෙන්නේ. මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට රීසෙට් කරන්න පුළුවන්. ක්ලියර් ඕල් ෆෝමැටින් ගිහින්. එතන මේ ලොන්ච් බටන් එක ක්ලික් කරලා තව දේවල් අපිට ගන්න පුළුවන්. එතන නැති ඒවා මෙතන ගන්නත් පුළුවන්. අපි බ්ලැන්ක් ස්ලයිඩ් එකට යන්න. බ්ලැන්ක් ස්ලයිඩ් එකට ගිහිල්ලා අර දෙවෙනි ස්ලයිඩ් එකට එන්න. දැන් මේ පළවෙනි ස්ලයිඩ් එක අපේ හරි නේ. දෙවෙනි ස්ලයිඩ් එක මේක සිලෙක්ට් කරමු. එතකොට මේ ෆොන් ගෲප් එක ඉවරයි. ඊපස්සේ අපිට මේ පැරග්‍රාෆ් ගෲප් එක. පැරග්‍රාෆ් ගෲප්. එතකොට පැරග්‍රාෆ් ගෲප් එකේ අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ බුලට්ස්. මම මේක දැන් කෙරුවා. අපි දැන් මේ බුලට්ස් වුණ මට වෙනස් කරගන්න ඕන කියලා. ඒක මට පුළුවන් වෙන බුලට් එකක් දා. එතකොට එතන නැති බුලට්ස් ඕන නම් බුලට්ස් ඇන් නම්බරින් ගිහිල්ලා මෙතනින් අපිට කැමති බුලට් එකක් ගන්න කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාලට කැමති විදියට මෙතනින් වෙබ්ඩින්ස් ඕන නම් වෙබ්ඩින්ස් වලට ගිහිල්ලා
දාගන්න පුළුවන්. එතනින් insert කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි මෙතනට එන්නේ. ඒ විදිහට එහෙම දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මට මේ තුන number කරගන්න ඕන නම් numbers විදිහට දෙන්නත් පුළුවන්. එතකොට ඒක number විදිහට bullets එනවා. පස්සේ මේ computer literacy course කියන එක direction එක වෙනස් කරගන්න පුළුවන්. මේ වගේ horizontal දාන්න පුළුවන්, rotate කරගන්න පුළුවන්, අනිත් පැත්ත හරව ගන්න පුළුවන්, stacks කරන්න පුළුවන් ලස්සනට මේ විදිහට. එහෙම නැත්නම් more options ගිහිල්ලා තව දකුණු පැත්තේ තියෙනවා අපිට more options ගන්න පුළුවන් මේ විදිහට. paragraph fill. අපි අලුත් paragraph අලුත් blank document blank slide එකට එන්න ඇවිල්ලා අපි දුමු අපිට මොන හරි දැන් මෙතන දාන්න ඕන. දැන් මේ blank page එක තියෙන. blank page එක තියෙන. ඒක blank page එකට දාන්න ඉස්සෙල්ලා මම මේ දෙවෙනි slide එකේ තාවකම්මට ගන්න බල මෙතන මේක අපිට මේක මම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කළා මේක අපිට පුළුවන් align කරගන්න. align align center කර. එතකොට මේක මැදට එන්නේ නේද? right කරගන්න. එහෙම නැත්නම් justify paragraph එක දැම්මොත් තමයි justify එක හොඳට තේරෙන්නේ. මම පස්සේ paragraph එකක් දාලා පෙන්නනවා. එතකොට මේ වගේ align කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ paragraph section එකේ අපිට තියෙන්නේ. මම මේ blank එකට ඇවිල්ලා මම paragraph එකක් අරගෙන පෙන්නන්නම් ඔයාලට. මේ justify කරන එක තේරෙන්නේ නැහැ නේ. හරි. blank එකට ඇවිල්ලා අපිට යම් කිසි දෙයක් මෙතනට ගන්න ඕන නම් අපිට පුළුවන් පොඩි text box එකක් කරලා. දැන් මේ ඔක්කොම තියෙන්නේ boxes විදියන්නේ නේ. මේ තියෙන්නේ බලන්න මේ හැම එකක්ම මොකක් හරි select කරපුවම මේ object එක වටේ මේ වගේ size කරන්න එනවා. මේ තියෙන්නේ text box විදියට තමයි මේ දාලා තියෙන්නේ. එතකොට මේ විදියට අපිට එහෙට මෙහෙට move කරන්න පුළුවන්, ලොකු පොඩි කරන්න පුළුවන්. මේ ඔක්කොම තියෙන්නේ මොකක්ද එකක් ක්ලික් කරපුවම බලන්න මේ වගේ ධාරා පිටින් මේ පොඩි කොටුවක් පේනවානේ. කොටුවක් පේනවනේ. අන්න ඒකට කියනවා අපි මොකක් හරි text box එකක් කියලා. ඉතින් ඒ වගේ එකක් ගන්න ඕන නම් මේ blank එකකට අපිට මොන හරි දෙයක් දාන්න. paste කරන්න පුළුවන් මොන හරි. අපි දැන් පින්තූරයක් අපිට insert කරගන්න පුළුවන්. මගේ මොන හරි data එකක් මම අපිට type කරගන්න ඕන නම් ඒක කරන්න මේ insert කියන menu එකට ගිහිල්ලා insert කියන එකේ මට මේ text box කියන එක insert කියන එකේ text box එකක් දාගෙන ඉන්න ඕනේ. ඉතින් වටේට මේ බෝල හතරක් එක්ක තියෙන. එහෙනම් draw a text box කියන එක click කරලා මට පුළුවන්. උතෝර බලන්න ඔයාලගේ mouse cursor එක draw text box කියන එක click කරුවොත් උතෝර බලන්න මම මේ draw a text box කියන එක click කරනවා. click කරම බලන්න ඔයාලගේ mouse pointer මේ වගේ පොඩි එක ඉරි කැලකට change වෙනවා. අපිට කොයි හරි ක්ලික් කරුවොත් ඒක මේ වගේ text box එකක් ඇඳෙනවා. එතකොට මේක මාට වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් insert ගිහලා draw text box කියන එක ක්ලික් කරලා මට මේ විදියට text box එකක් ඇඳ ගන්න පුළුවන් කැමති දිගකට. අර විදියට આવොත් එක cell එකයි එන්නේ මේ වගේ දාවොත් කැමති විදියට ඇඳ ගන්න පුළුවන්. දැන් මම මෙතන random text එකක් ගන්නම්. word වල වගේම සමානයි rand වරහන් දෙකක් දාලා enter කරා. එතකොට මේ විදියට එනවා. හරි. මේ වගේ random text එකක්. ආයේ ඕන්න සමානයි random text. මේ විදියට එනවා.
මන්ද පළවෙනි එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඒක මම සෙන්ඩ් කරනවා. සෙන්ඩ් කරලා කැමති පාටක් දා. දෙවෙනි එක මම රයිට් කරනවා. රයිට් කරලා කැමති පාටක් දා. මේ වගේම එකක් මම කොපි කරලා පේස් කරනවා. කොපි කරන්න කොහොමද? මේක සිලෙක්ට් කෙරුවා. සිලෙක්ට් කරලා මේ කොපි කියන ෆන්ක්ෂන් එක ගන්න පුළුවන්. නැත්නම් කන්ට්‍රෝල් C කොපි. ඊපස්සේ අපිට අවශ්‍ය කරන තැනට ගිහිල්ලා මේ පේස් කියන බටන් එක ප්‍රෙස් කරන්න පුළුවන්. පේස්ට් ටෙක්ස්ට් එකක් විතරක් ඕන නම් ටෙක්ස්ට් එකක් ගන්න පුළුවන්. මේක කොහොම ටෙක්ස්ට් තියෙන හින්දා අපිට ෆෝමැටින් එක්කම එනවා. මේක ඊට පස්සේ අපිට එහෙම ඇදලා හදා ගන්න පුළුවන්. එතකොට මේක මම ගන්නවා ලෙෆ්ට්. මේක ලෙෆ්ට් නේද? ලෙෆ්ට් වෙන පාටක් දාන්න. එතකොට මේ අන්තිම එක, අන්තිම පැරග්‍රාෆ් එක මම මොකද කරන්නේ? ජස්ටිෆයි කරනවා. එතකොට බලන්න ලෙෆ්ට් එකේ ජස්ටිෆයි එකේ වෙනස ලස්සනට එනවා නේ. ලෙෆ්ට් කෙරුවොත් මෙහෙම. මේක මම මකන්නම්. තේරෙනවද ඔයාලට? එතකොට මේක තොර ජම්ස් කියන එක බලන්න එක දිගට එයි. මේක align වුණා නේ. මේ දෙක ලස්සනට align වුණා. මේවත් තව දීපුවොත් අපිට මේ විදිහට අපිට බලන්න එයා ඒ විදිහට හදා ගන්න align වෙනවා. අපිට මොනාට ස්පේස් දීලා බලන්න. එතකොට එයා ඒ විදිහට එයා ජස්ටිෆයි කරගන්න ලස්සනට හදාගන්න. ඒකයි ජස්ටිෆයි එකේ වෙනස. හරි. හරි. එතකොට මම ස්ලයිඩ්ස් හතරක් හදලා තියෙනවා. ඉතින් මට මේ දෙවෙනි ස්ලයිඩ් එක ළඟට මොන හරිද තව එකක් ඇඩ් කරගන්න. මේ දෙවෙනි ස්ලයිඩ් එකට ළඟට දෙවෙනි ස්ලයිඩ් එක ළඟට මේ දෙවෙනි ස්ලයිඩ් එකෙන් පස්සේ මට ස්ලයිඩ් එකක් ඇඩ් කරගන්න ඕන කියලා. එහෙමනම් නිව් ස්ලයිඩ් යනවා මම. නිව් ස්ලයිඩ් කියලා බ්ලැන්ක් ස්ලයිඩ් එකක් ගන්න. බ්ලැන්ක් ස්ලයිඩ්. එතකොට මේ ස්ලයිඩ් එක දෙකට පස්සේ අලුතෙන් ඇඩ් වුණා. බ්ලැන්ක් ස්ලයිඩ්. හරි. ඊට පස්සේ දැන් මේ පැරග්‍රාෆ් ගෲප් එක ඉවරයි. පස්සේ ඩ්‍රොයිං. අපිට මොන හරි දෙයක් ඇඳ ගන්න ඕන. ඩ්‍රොයිං ගෲප් එක. මේ විදිහට ඩ්‍රොයින්ස් තියෙනවා. මෙතන මේ ඩවුන් ඇරෝ එක ක්ලික් කරපුවම තව ඩ්‍රොයින්ස් ගන්න පුළුවන්. මේ ඉන්සර්ට් එකේ ඔටෝ ෂේප්ස් වලත් මේක තියෙන ඩ්‍රොයින් එක දා ගන්න ඕන කියලා හිතන්න. හරි. මේ වගේ එක එහෙනම් ඒක අවශ්‍ය කරන එක ක්ලික් කළාම මේ විදිහට අඳින්න පුළුවන්. හරි. එහෙම නැත්නම් තව ත්‍රිකෝණ මේ වගේ අපිට ඩ්‍රොයින්ස් lines on a lines, rectangle on a rectangle, basic shapes on a shapes දා ගන්න පුළුවන්. අර ඔයාලට මතක ඇති මම word වල කරද්දී insert කියන එකෙත් insert කියන එකෙත් shapes කියන එකේ මේ තියෙන ටිකම තමයි අදන තියෙන්නේ. මේ insert කියන එකේ shapes ම තමයි මෙතන home එකෙත් මෙතන තියෙන්නේ. ඒ වගේ ඔයාලට arrow එකක් ඕන නම් ඇරෝ එකක් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු ඇරෝ එකක් ගන්න ඕන නම් මේ විදිහට ඇරෝ ගන්න පුළුවන්. ලයින් සෝන් නම් ස්ක්‍රිබල් කියන එක තියෙනවා. මේ වගේ ස්ක්‍රිබල් එක ගත්තොත් කැමති විදියට අපිට ඔයාලට ඇඳ ගන්න පුළුවන්. එහෙම මෙතන ඕන එකක් ගන්න පුළුවන්. දැන් අපි බලමු
මේක එහෙට මෙහෙට මූව් කරගන්න පුළුවන්. අපිට ඒ අවශ්‍ය කරන ඔබ්ජෙක්ට් එක ක්ලික් කරපුවාම ඒක වටේට එනවා. කොටු වලින් ඇදලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මැදින් අල්ලලා මේ වගේ මූව් මාක් එක ඊතල හතරක් ආවහම අපිට ඩ්‍රැග් කරගෙන යන්න පුළුවන්. ඒ වගේ කැමති කලර් එකක් දාන්න පුළුවන්. අවශ්‍ය කරන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ෂේප් ෆිල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා කැමති කලර් එකක් ත්‍රිකෝණ ටෝන් නම් ෂේප් ෆිල් ගිහිල්ලා මේ දිල දාන්න. ඒ වගේම ෂේප් අවුට්ලයින් ගිහිල්ලා කැමති කලර් එකක් අවුට්ලයින් වෙයිට් එක ගන්න පුළුවන්. මේදි පස්සේ මේ වගේ ෂේප් එෆෙක්ට් එක වුණා හරි එම්බෝස් කරන්න. එහෙම නැත්තම් 3D විදියට ගන්න. අපිට දාගන්න පුළුවන් මේ drawings කියන category. තොර හෝම් ටැබ් එකේ මෙන්න මේ වගේ ඒව තමයි තියෙන්නේ අපිට. තව ඇඩ්වාන්ස් කරන්න ඕන නම් අපිට මෙතන ලොන්ච් බටන් එක ක්ලික් කරලා මේ වගේ අපිට හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ බලමු අපි ඉන්සර්ට් බටන් එක. ඉන්සර්ට් බටන් එක බලන්න මෙතනට මම අලුතෙන් තව බ්ලැන්ක් ස්ලයිඩ් එකක් එකතු කර ගන්නවා. ඊට බලමු ඉන්සර්ට් කියන මෙනු එකට ගිහිල්ලා ඉන්සර්ට් එකෙන් මුලින්ම අලුත් ස්ලයිඩ් එකක් ඉන්සර්ට් කරන්න පුළුවන්. බ්ලැන්ක් එකක්. එහෙම නැත්නම් වෙන ස්ලයිඩ් එකක් අපි රියුස් ස්ලයිඩ් ගිහිල්ලා වෙන ස්ලයිඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි මම ඉස්සෙල්ලාම ඉන්සර්ට් කරනවා. අපි මොනවද දැන් ටයිප් කරන්න. ටෙක්ස්ට් බොක්ස් එකක් මම ගන්නවා. ටයිප් ඉන්සර්ට් කියල්ල මුලින්ම ටේබල් ලැග් ඉන්සර්ට් කරන්න බලන්න. එතකොට ටේබල් ලැග් ඉන්සර්ට් කරද්දි අවශ්‍ය කරන එක සෙල්ල යන්න එක සෙල් එක කොලම්ස් දෙගන්න කොලම්ස් දෙකක් රෝස් දෙක කොලම්ස් දෙකයි මේ විදියට අපිට කැමති විදියට ටේබල් ලැග් දාගන්න පුළුවන්. එතකොට ටේබල් එක එනවා. එතකොට අලුතෙන් ඔබ්ජෙක්ට් එක ඉන්සර්ට් වුණ ගම ඊට අදාළව ඔයාලට පේනවා වර්ඩ් වල වගේම මේ හෙල්ප් එකෙන් පස්සේ ටේබල් ඩිසයින් කියලා ලේඅවුට් කියලා අලුතෙන් මෙනුස් දෙයක් එනවා. ඒ ඔබ්ජෙක්ට් එකට අදාළව. දැන් මම මෙතන මේ ටෙක්ස් එක සිලෙක්ට් කරුවොත් ඒක එන්නේ නැහැ. ටෙක්ස් එක සිලෙක්ට් කරුවොත් ඩිසයින් එකක් එන්නේ නැහැ. ෂේප් ෆෝමැට් එක විතරක් එනවා. මොකද මෙතන මේ මම ඉන්සර්ට් කරුවානේ ෂේප් එක ටෙක්ස්ට් බොක්ස් එක. එතකොට ඒක එනවා. එතකොට ෂේප් ෆෝමැට් එක මේ විදිහට එනවා. එතකොට ටෙක් අපි ටේබල් එක ක්ලික් කරුවොත් ටේබල් ඩිසයින් ලේඅවුට් කියලා දෙයක් එනවා. එතකොට ඊට අදාළව ටේබල් ඩිසයින් කියන එක ක්ලික් කරුවොත් එතකොට මේ විදිහට අපිට එක එක ටේබල් වර්ග මෙතන මූව් කරද්දි අපිට චේන්ජ් කරගන්න පුළුවන්. ටේබල් එක එක ඩිසයින්ස් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන නැති ඩිසයින්ස් ගන්න පුළුවන්. මෙතන මේ අප් ඇරෝ එකෙන් උඩට යන්න පුළුවන්. ඩවුන් ඇරෝ එකෙන් යටට එන්න පුළුවන්. එතකොට මෙතන ටේබල් ඩිස්ප්ලේ වෙනවා. මේ රිබන් එකේ දිග උස මදි හින්දා මෙතන මේ ඩවුන් ඇරෝ එකක් තියෙනවා. තව ඒක ක්ලික් කළා. ඒ කියන්නේ මෝ කියලා මෝ කියන එක ක්ලික් කරපුවාම ගොඩක් එනවා. එතකොට මීඩියම් නම් මීඩියම් ලයිට් වර්ෂන්ස් නම් ලයිට් වර්ෂන්ස් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ෂේඩින්ස් ෂේඩින්ස් අපිට ඒ අවශ්‍ය කරන ෂේඩින් කන්ටි සෙල් එක සිලෙක්ට් කරලා අපිට කැමති ෂේඩින් එක දෙන්න පුළුවන්.
ඒගේ බෝඩස් තියනවා, බෝඩ සයින් කරනවා රිමූ කරනවා නෝ බෝඩස් දෙන්න පුළුව. ඇතකොට මෙතන මේ බෝඩ එක නැතුව කොම බෝඩ ස්ථාන තොටදම බෝඩ එක එන්න. ඒ විදියට අපිට හදාගන්න පුළු දාන නේම් සබ්ජෙක් මාක්ස් කියලා එන්ට කර ගන්න. එතකොට මේ වගේ අපිට ටයිප් කර ගන්න පුළු. ඒ ටේබල් එකක් ඉන්සර්ට් කරු. ඉන්සර්ට් කියන වෙනුවගේ ටේබල්. ඒ වගේම තියෙන ඉන්සර්ට් එකේ ඉමේජස්. ඉමේජ් එක අපිට දාන්න පුළු. ඉන්සර්ට් ඉමේජ්. ඉමේජ් එක දාන්න කොහෙන්ද? මේ ඩිවයිස් එකේ, මේ අපි වැඩ කරන ඩිවයිස් එකෙන් දානවද? එහෙම නැත්නම් වෙන ස්ටොක් ඉමේජ් එකක් ගන්නවද? එහෙම නැත්නම් ඔන්ලයින් වර්ෂන් එකක් දාගන්න පුළුවන්. this device ගිහිල්ලා මම මේ ඉමේජ් එක සිලෙක්ට් කරා. හරි. මේ වගේ ලොකුවට එන්නේ. එතකොට මේ ඉමේජ් එක මට එහෙට මෙහෙට මූව් කරන්න පුළුවන්. ඩ්‍රැග් කරන්න පුළුවන්. ඒ වගේම මේ වටේට තියෙන බෝල් වලින් හදන හදා ගන්නත් පුළුවන්. බෝල් වලින් අල්ලලා හදන්නත් පුළුවන්. එතකොට මේ වගේ ඉමේජ් එක ඉන්සර්ට් කෙරේ. ඒ වගේම ඉන්සර්ට් මොන හරි ෂේප් එකක් මම දැන් ඉන්සර්ට් කරන්න හැටි කියලා දුන්නා. මේ ෂේප් එක අපේ හෝම් මේකෙත් තිබ්බා. මොන හරි අයිකන් එකක් අපිට ඉන්සර්ට් කරන්නත් පුළුවන්. මේ වගේ අයිකන් එකක් අපිට දාලා ඉන්සර්ට් කියන බටන් එක ක්ලික් කරපුවා. මේ වගේ අපිට ඊපස්සේ ඊට අදාළ ඒ අයිකන් එකට අදාළ ෆෝමැට් එක මෙතන තියෙනවා. කැමති ෆෝමැට් එක අපිට මෙතන ඩිසයින් එක දාගන්න පුළුවන්. මේ වගේ මේක මෙතනට මම උඩට ගේන්නත් පුළුවන්. මේ විදිහ ලොකු කරන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. ඊපස්සේ මෙතන තියෙන තව ඔන්න සෙන් බෑක්වර්ඩ් ගියාම මේ ඉමේජ් එකට යටින් තමයි ඒකේ. ආයේ බින් ෆෝඩ් දැම්මොත් ඉස්සරහට ගන්න පුළුවන්. ඒ වගේ මේ ලේයර්ස් වල තියෙන හින්දා අපිට උඩට යටට දාගන්න පුළුවන්. බෑක් කරන්නත් පුළුවන්. ඒ වගේම උඩට ගන්නත් පුළුවන්. ඒ ඇවිල්ලා අයිකෝන් එක ස්මාර්ට් ආර්ට් එකක් දාගන්නත් පුළුවන් ඕන්න. ස්මාර්ට් ආර්ට් එක මේ විදියට අපිට මොකක් හරි ප්‍රොසෙස් එකක් කරන විදියට ඕන්න ප්‍රොසෙස් ගන්න පුළුවන්. මොන හරි සයිකල් එකක් විදියට ඕන්න සයිකල් එකක් ගන්න පුළුවන්. නැත්නම් හයිරාකී එකක් විදියට රිලේෂන්ශිප් එකක් මොනවා හරි හදාගන්න මේ විදියට මම සයිකල් එක ගන්න අහලා ඕකේ කරන්න. එතකොට අපිට මේ විදියට මම මේක පොඩි කරනවා. දැන් මේ විදියට අපිට 0.90 ඇල්ෆා ආවා නේ, බීටා ආවා, දැන් ඩෙල්ටා නේ. එතකොට මේක ඕන නැත්නම් මට මේක මහන්න. එතකොට COVID-19 මේ විදියට. ඒ වගේ අපිට ඔටෝ ෂේප් එකක් අපිට දාගන්නත් පුළුවන් ලේසි. ස්මාර්ට් ආර්ට්. ඒ වගේම චාට් එකක්. අපි Excel වල තියෙන චාට් එකක් වුණත් මෙතන දාගන්න පුළුවන්. කොලම් චාට් එකක් නම් කොලම් චාට් එක, පයි චාට් එකක් නම් පයි චාට් එක. මේ වගේ අපිට දාලා ඕකේ කරන්න පුළුවන්. එතකොට මෙතන අපිට ඩේටා ටිකක් දාන්න වෙනවා. random මෙතන quarter 1, quarter 2, කොටත් මේ එහෙම නැත්නම් මේක ඕන් නැත්නම් අපිට
මකන්න පුළුවන්. තොල් දෙකයි එන්නේ. එතකොට මේ විදිහට ග්‍රාෆ් ෂාට් එක අපිට දාගන්න පුළුවන්. ෂාට් ටයිටල් එකට ABC private limit කියලාද? වගේ chart එකක් table එකක් මේ වගේ ලේසියෙන්ම දාගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මම අලුත් slide එකක් ගන්නවා. තව insert insert ගිහලා new slide blank උද මේක ගොඩක් දාලාන්න තියෙන පේන්නේ නැන්නේ. මම තව blank slide එකක් ගන්න. ඊට පස්සේ හරි, ඊට පස්සේ අපි ඉන්සර්ට් කරනවා. දැන් text box එක ඉන්සර්ට් කරන්න දන්නවා. ඒ වගේම අපි word අට්ටයක් මම ඉන්සර්ට් කරන්නම්. කොහොමද අපි ලස්සන්ට මේක දාගන්න. COMP1014. එතකොට මේකේ ඕනම් මෙතන මේ වගේ තියෙන arrow එකක් තියෙනවා ඊතලයක්. ඒකෙන් අපිට rotate කරගන්න පුළුවන් මේ විදිහට. හරි. ඒ වගේම මේ ධාරකින් අල්ලලා උඩට යටට යන්න පුළුවන්. ධාරකින් අල්ලලා. එතකොට shape format ගිහිල්ලා අපිට පුළුවන් කැමති format එක දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන නැති formats තියෙනවා මේ විදිහට දාගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට color එක ඕනේ නැත්තම් වෙන color එකක්. ඒ වගේම outline එක. ඒ වගේම effect එක. effect එක effects වලත් අපිට ලස්සන ඒවා තියෙනවා. මේ විදිහට curve ගන්න ඕන නම් curve. ඊපස්සේ මෙතන මේම කරලා අපිට තව අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට මේක මේ word art එක අපිට මේ විදිහට ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ බලමු insert ගිහිල්ලා insert එකේ මේ head and foot කොහොමද දාන්නේ කියලා. head and foot කියන එකට ගිහිල්ලා මට පුළුවන් මේ හැම slide එකකම මගේ නම දාන්න. නම දාන මෙතන සඳුන් Fernando CDC UOK කියලා. දැන් මේ slide එක මට මෙන්න මෙතනට මේ නම ගන්නවා. මම apply කියන බටන් එක click කරනවා. එතකොට බලන්න මෙතන මේ slide එකේ මගේ නම ආවා. හැබැයි වෙන slide එකක් click කරද්දී ඒ නම එන්නේ නැහැ. මේ slide එකෙන් දැන් ඒක නැහැ. නේ. එතකොට මේ වෙන අනිත් slides වල නැහැ. හැබැයි මේ slide එක විතරක් නම තියෙනවා. මම ආයෙ යනවා head and foot එක. ඊළඟට මම මේ apply කියන බටන් එක විතරයි click කරුවේ. එතකොට මේ slide එකට විතරයි මේ වා ඉන්න current slide එක මේ පස්වෙනි slide එකට විතරයි මේ නම මෙතන add වෙන්නේ. දැන් මේ slide වල නැහැ. මේකේ නැහැ. මේකේ නැහැ. මෙතන නැහැ. මෙතන නැහැ. අනිත් වල නැහැ. මේ apply to all කියන එක click කරුවොත් හැම එකටම මේක apply වෙනවා. ඒ වගේ තමයි දැන් මේ ඔක්කොටම apply වුණා. date and time එක ඕන නම් මට date and time එක දාන්න පුළුවන්. apply දැම්මොත් මොකද්ද වෙන්නේ? මේ slide එකට විතරයි. මේ slide එකේ නැහැ. එතකොට apply to all කියන එක click කරුවොත් මේ date and time එක හැම එකටම apply වෙනවා. apply to all දැම්. ඒ වගේම මෙතන Thursday නැතුව date එක විතරක් represent කරන්න ඕන නම් 29 July 2001 කියලා එහෙම දාන්නත් පුළුවන්. ඒ වගේ අපිට මෙතන format එක වෙනස් කරගන්න පුළුවන්. ඒ ඇවිල්ලා හැම slide එකකම අපිට දාගන්න පුළුවන් foot එකක්. ඉතින් මට දැන් මේක print out එකක් විදිහට දෙන්න ඕන කියලා print out විදිහට මට මේ slides ඔක්කොම දෙන්න ඕන. ඒතකොට මේ එක එක slides දෙන්න නැතුව මට පුළුවන් එක A4 page එකේ slides 3ක් මේ slides 6ක් විතර දාගන්න print out වෙන. හැබැයි ඒකෙත් මට දෙන්න ඕන කියන්න හිතන්නකෝ. නමක් head එක foot එක
තොර හිතන්න මෙතන ෆයිල් ගිල්ල මම ප්‍රින්ට් කරන්න යනවා මේ විදිහට සිංගල් ස්ලයිඩ් ප්‍රින්ට් කරනොත් එන්නේ මෙතන නමයි ඩේට් එකයි විතරයි. එහෙම නැතුව මට මේ ස්ලයිඩ්ස් කිහිපයක් මට පුළුවන් ප්‍රින්ට් කරගන්න එක කොලෙ මේ විදිහට. මේ විදිහට දාගන්න පුළුවන්. එතකොට මේ විදිහට දාලා ඉද්දි මට පුළුවන් හෙඩ් ඇන් ෆුට ගිහිල්ලා ඒ වගේ නෝට්ස් ඇන් හෑන්ඩ් අවුට් වලට මෙතන මන් දෙනවා CDCE නෝට්ස් ඇන් හෑන්ඩ් අවුට්ස් කියලා. මම මෙතන දානවා සඳු. ෆුට එකටත් මන් දෙනවා මේ විදිහ. දීලා ඇප්ලයි ටූ වල දාන්න. එතකොට නෝට්ස් ඇන් හෑන්ඩ් අවුට්ස් ඒක එන්නේ ෆයිල් ගිහිල්ලා ප්‍රින්ට් කරන්න යද්දි තමයි මෙතන ඩිස්ප්ලේ වෙන්නේ මොකද්ද කියලා. මෙතන නෝට්ස් ඇන් හෑන්ඩ් අවුට් සඳුන් කියන එක ඩිස්ප්ලේ වෙනවා. ඒක වෙනස් කරන්න ඕන නම් මෙතනට ගිහිල්ලා නෝට්ස් ඇන් හෑන්ඩ් අවුට් වල මම හිතන සඳුන් ෆෙනෑන්ඩෝ කියලාම දෙන්න ඕන කියලා. ඇල්ෆා ටෝල් දෙන්න. හැබැයි මේක මෙතන පෙන්වන්නේ එක ස්ලයිඩ් එක පෙන්වන්නේ ස්ලයිඩ් කිහිපයක තමයි ප්‍රින්ට් කරන්න යද්දි තමයි ඒක ඩිස්ප්ලේ වෙන්නේ. ඒ විදිහට අපිට දෙන්න පුළුවන්. හරි ඊළඟට බලමු අපි මේකෙත් මෙතනත් තියෙන වර්ඩ් ආර්ට් වගේම ඩේට් ඇන් ටයිම් එක දාගන්නත් පුළුවන්. ඒතරත් ඩේට් ඇන් ටයිම් තමයි අපි දැන් ඔල්රෙඩි ඩේට් ඇන් ටයිම් දැම්ම හින්දා මෙතනට ඕන නැහැ එහෙම දාන්න. බලමු වීඩියෝ එකක් කොහොමද ඉන්සර්ට් කරගන්න. මෙතනට මට වීඩියෝ එකක් ගන්න ඕන. වීඩියෝ එක ඩිස්ප්ලේ කර. එතකොට මේ වීඩියෝ කියන එක ක්ලික් කරපුවාම එතකොට අහනවා කොහෙන්ද වීඩියෝ එක දාන්න. එහෙම නැත්නම් අපිට ඕඩියෝ එකක් දාන්න හිතන්නකෝ. එතකොට ඕඩියෝ කොහෙන්ද දාන්න? දැන් රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකක් දාමු. වීඩියෝ එකක් දාන්න අපිට මේ ඩිවයිස් එකෙන් ඉඳලා දාන්නත් පුළුවන්. ඒ කියන්නේ මේවා ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එකක්. එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එක හරි කොහරි තියෙනවා නම් මේ ඩිවයිස් එකෙන් අපිට අප්ලෝඩ් කරන්නත් පුළුවන් වාගේ ප්‍රසන්ටේෂන් එක. එහෙම නැත්නම් අපිට ඔන්ලයින් වීඩියෝ එකක් දාන්නත් පුළුවන්. මම යනවා ඔන්ලයින් වීඩියෝ එකක් දාන්න. මෙතන ඔන්ලයින් වීඩියෝ එක දාන්න. ඒ දාන ආදර තුන මම ඇවිල්ලා මම ඔන්ලයින් වීඩියෝ එකක් ගන්න. YouTube ගිහිල්ලා මම මෙතන ගහනවා com 1014 කියලා. මම ගන්න මේ වීඩියෝ එක ගන්න. හරි අපි sounds වන් off කරනවා. මගේ වීඩියෝ එකක් තියෙනින්ද මේ සවුන්ඩ්ස් මම තමයි එන්නේ. හරි දැන් මට මේ වීඩියෝ එක ඉන්සර්ට් කරගන්න ඕන මගේ ප්‍රසන්ටේෂන් එක. හරි මේ වීඩියෝ එක ගන්න ඕන. එතකොට මේ වීඩියෝ එක ගන්න ඕන නම් මට මෙතන URL එක කොපි කරලා වැඩක් නැහැ. වොෂ් කියලා එනවා. දැන් මේ වීඩියෝ එක ගන්න මේ ඕනම YouTube වීඩියෝ එක මට මේ ෂෙයා කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ෂෙයා ෂෙයා කියන බටන් එක ක්ලික් කරගත්තාම මෙතන එනවා මොකටද ෂෙයා කරන්න කියලා. ඒක WhatsApp වලට ෂෙයා කරන්න පුළුවන්, Facebook එකට දෙන්න පුළුවන්, එහෙම නැත්නම් Twitter වලට ෂෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මෙතන තව දේවල් වලට Pinterest එකට ඕන නම් Pinterest ඔය විදිහට ෂෙයා කරන්න පුළුවන්. හැබැයි මෙතන PowerPoint නැහැ නේ නේ. එහෙමනම් මෙතන PowerPoint නැති නිසා මම මේ copy කරගන්න මේ URL එක. copy කියන එක ක්ලික් කරගන්න. මෙතන copy කියන එක ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන මම එනවා මෙතනට. මෙතනට ඇවිල්ලා මේක paste කරනවා. paste කරලා paste කරපුවා මෙතනට වීඩියෝ එක load වෙනවා. load වුණාම insert කියන මේ ක්ලිය එක ක්ලික් කරනවා. මම මේක අයින් කරලා ඉන්නේ නැත්නම් මේක play වුණොත් එහෙම ඔයාලට ඒ සද්දෙත් එනවා. ඊපස්සේ මට මේක drag කරලා මේ ක්ලික් කරලා ඕන්න බලන්න පුළුවන් ප්ලේ වෙනවද කියලා. එතකොට මේ විදිහට මේක ප්ලේ වෙන. මම සවුන්ඩ්ස් දාන්නේ. සවුන්ඩ්ස් දැම්මොත් එන මෙතන කන්ෆ්ලික්ට් එකක් එනවා. එතකොට මේ විදිහට වීඩියෝ එකක් වාඩි ලේසියෙන් හදාගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකට ඕන්න මෙතන shapes දාගන්න පුළුවන් වාට.
එතකොට වීඩියෝ එක වීඩියෝ ෆෝමැට් එක ක්ලික් කරලා වාට shapes මේ විදිහට හදා ගන්න පුළුවන් shapes ටික මේ වීඩියෝ එක සිලෙක්ට් කරගත්තාම මෙතනින් එනවා වාට කොහොමද ගන්න. එතකොට වීඩියෝ බෝඩ් එක කැමති බෝඩ් එකක් දාන්න පුළුවන් effects දෙන්න පුළුවන් මේ විදිහට. එතකොට ඔයාගේ වීඩියෝ එක ලස්සනට මේ විදිහට ඕනම වීඩියෝ එකක් YouTube හරි Facebook හරි ඕනම වීඩියෝ එකක් එහෙම නැත්නම් download කරලා හරි වීඩියෝ එක ඔයාට මේ විදිහට ඔයාගේ presentation එකට insert කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට පුළුවන් වීඩියෝ එකක් presentation එක ලේසියෙන්ම දාගන්න. එතකොට අපි කතා කරුවේ home කියන එකේ tab එකේ insert කියන tab එකේ PowerPoint වල තියෙන හැම එකක්ම ඉවර කෙරුවා. ඒ වගේ මේ equation එකක් ඔයාලට දාගන්න පුළුවන් ලේසියෙන් equation එක click කරලා අපිට මේ වගේ equation දාන්න පුළුවන්. ඒ කියන්නේ equation එක අදාළ equation bar එක එනවා. එතකොට equation bar එකෙන් edit කරගන්න පුළුවන්. equation එක edit එකෙන් ගන්න පුළුවන්. ඒ වගේ insert එකයි. එතකොට home එක ඉවරයි. අපි බලමු ඊට පස්සේ අපි බලමු design එකයි transition animation කොහමද දාලා slide show එක complete කරගන්නේ.